මේ සමුළුවේ අවසානයේ මේ වරද පිළි අරගෙන අපි මේ පාඩම ඉගෙන ගන්න ඕනේ කියව ගන්නට ඕනේ. ඒක අර යෝජනාව පළල් පළල් මගෙත් මේ රණලි කුමසිංහ මහත්තයාගේ කල්සම් වැටෙනවට කවදාවත් නෑ. තාත්තා රට රැස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුණු වී වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. 53 හර්තාලයයි පළවෙනි අරගලය අවසාන අරගලය ගෝල් ෆේස් අරගලය. මේ දෙකේ සමානකම් නැහැ, එක සමානකමක් තිබුණා. ඒ දෙකේදීම අවසානයේ නායකයෝ පැනල ගිහිල්ලා නැවක හැංගුණා. හේ ඇරෙන සමානකමක් තිබෙන්නේ. රාජ්‍ය නායකයන් දෙන්න මේ අවස්ථාව දෙකේදීම පැනලා නැවක හැංගුණා. හැබැයි මම අහන්නේ හදන්නේ එක නෙමෙයි. මේකේ පාඩම් අපි ප්‍රගතිශීලින් විදියට, වම්මුන් විදියට, ප්‍රජාතන්ත්‍රවාදීන් විදියට, ජන සම්මත වාදයට ගරු කරන මිනිස්සු විදියට මේකේ පාඩම් අපි ඉගෙන ගත්තද? ඉගෙන ගත්තද? මම කියන්නේ නැහැ. ඇයි නැගේ? 53 පළවෙනි හර්තාලේ ක්‍රියාත්මක වුණේ එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය නායකයාට එරෙහිව. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධව. ඊට අවුරුදු 70කට පස්සේ ඒ අරගලයේ ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අද ඉන්න මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂයේ. නායක රාජ්‍ය නායකය. මේ කැරලි පහෙන් 3-4කට සන්නත නැගිටින් හර්තාල් පහෙන් 4කට නායකත්වය දුන්නේ එරෙහිව මර්ධනය කරේ, ඝාතනය කරේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට. ඒ නෑ පාඩම් ඉගෙන ගන්නේ. එන අද අපි මේ සමුළුවේ අවසානයේ මේ වරද පිළි අරගෙන අපි මේ පාඩම ඉගෙන ගන්න ඕනේ කියව ගන්නට ඕනේ. ඒක අර යෝජනාව පළල් පළල් මගෙත් මේ රණලි කුමසිංහ මහත්තයාගේ කල්සම් වැටෙනවට කවදාවත් නෑ. ජනාධිපතිතුමනි ලකුණු. මෙතුරුනි අපි මේ ඉතිහාසයේ පාඩම් ඉගෙනගෙන ආර්ථිකය මත පදනම් වෙච්ච, දරුවන්ගේ අනාගත අධ්‍යාපනය මත පදනම් වෙච්ච මොන වර්ණයකවත් දේශපාලන චෞර්‍යන්ට මේ බිමේ නැවත මිනිස්සු රවට්ටන්න ඉඩ දෙන්නේ නැති අපි හොරා කෑව කියලා හැමදාම මැදුරේ වේදිකාව ගෑලවනවා, ගෝල් ෆ්‍රෙස් ගිනන දඬුවම් දෙනවා කියලා හැම මැදුරේකම කියලා තියෙනවා. කවදාවත් දඬුවම් දෙන්නේ නැහැ. උඩ ඉන්න කට්ටිය එකතු වෙලා හොරු බේරගන්නවා. ඒ හොරා කාපු ධනය නැවත රාජ්‍ය භාණ්ඩාගාර වෙත ගේන ආකාරයේ ශිෂ්ට සම්පන්න නීතිගරුක පාලනයක් වෙනුවෙන් පළල් වේදිකාවක් ගොඩනගන්න ඕනේ. ඒක තනියම එක පුද්ගලයෙක්ට, එක පක්ෂයකට, එක කණ්ඩායමකට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපි ගොඩනගන්න ඕනේ. ඒ ගොඩනගනකොට ඉතිහාසය අත්දකින් බාධා කරගන්න ඕනේ. හැබැයි ගොඩනගන්න ඕන මේ ළඟ එන මැතිවරණයෙන් දිනන්න, ඒක ඇමතිකම ගන්න, ඒක නැත්නම් වෙන තනතුරක් ගන්න, අගමැතිකම ගන්න, එහෙම නැත්නම් රාජ්‍ය අමැතිකමක් ගන්න, සංවිධායක තුරයක් ගන්න. ඉතිහාසය උනේ මේ වැරද්ද. ඉතිහාසය උනේ මේ වැරද්ද. එක්කෝ තනතුරු මුල් කරගත් සම්මාන කොට නැගුණා. එක්කෝ එක පක්ෂයට මුක්කු විදියට අනිත් පක්ෂ පාවිච්චි කරන්න සම්මාන කොට නැගුණා. සන්දාන වල පැත්තන්නේ තුනේ ඒකයි. අර සන්දානයක් කියලා කියන්නේ ගම් වතුරේදී ගම් වතුරට පාවලා යන වෙලාවේ එකම කොටේට ගොඩ වෙන ණයයි මුගටියයි තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩ වෙන සන්දාන නෙමෙයි. ගම් වතුරේදී එහෙමයි. ණය මුගටියා එකම කොටේ ඉන්නවා. වෛර අමත කළා. ගම් වතුරෙන් බැහැලා ගියන් පස්සේ මරා ගන්න. එතන මේ රටේ අපි ආරාධනා කරේ අර ඩිලන් කිව්වා
සමගි ජන බලවේග ඉඳලා ජාතික ජන බලවේග ඉඳලා උත්තර ලංකා සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ටීඑන්ඒ සංවිධානය මුස්ලිම් කොංග්‍රසය ස්වාධීන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න පිටත ඉන්න බලවේග මේ සියල්ලටම අපි හෘදයාංගම ආරාධනාවක් කරා නිදහස ජනතා සභාව විදියට කැපී පෙනෙන නෙමෙයි නිදහස් සභාවේ තනතුරු බෙදා ගන්න නෙමෙයි අපි කියුවා අපිට ඕන මේ පාලම හදන්න පාලමේ සමරු පළක ගහන්න අපිට ඕන නෑ අපේ කට්ටියගේ නම දා පාලමේ ඉස්සෙල්ලා එකට වෙන්න පීත්‍රපටි කපන්න අපිට ඕන නෑ මෙහිම සම්දාන මෙහිම දේශපාලන බලවේගයක් ගොඩනගන්න අපි අඩියක් ඉස්සරහට නෙමෙයි අවශ්‍ය නම් අඩි දෙකක් පිටිපස්සටත් යන සූදානම් කියලා අපි කියුවා. පාලම් බාසුන් නැගේ රාජකාරිය. පාලම් බාසුන් නැගේ රාජකාරිය කරන්න අපි සූදානම් කියලා කිව්වා. මිතුරේ මේ රටේ අනාගතය වෙන්නේ. අවුරුදු 75ක කාල කන්නි දේශපාලනයක් විසින් පැහැරගත්තු ඔබේ දරුවගේ ඔබේ දුවගේ පුතාගේ මුණුපුරාගේ මිනිපිරියගේ අනාගතය අපිට ඉතිහාසය දෙන්න බෑ අනාගතය සුවපත් කිරීමේ වමනා පෙරදරිව අපි තීන්දුව කරනවා මම විශ්වාස කරනවා කඹුරු පිටිය ආදරණීය මිනිස්සු විදියට මාතර දිස්ත්‍රික්කයේ ආදරණීය මිනිස්සු විදියට අපි හැම මැතිවරණකදීම පහුගිය මැතිවරණ 13කදී ඔබ එකට නායකත්වය දුන්නා ඒට අවශ්‍ය ජීව වායුව සැපයුව ප්‍රතිලාභව එන බලාගෙන නෙමේ එක වේදිකාව අපි දේශපාලනය කරේ 993 ඇමරිකා එක්සත් ජනපදයේ විතරයි අපේක්ෂකයන් අතර ඕපන් ඩිබේට් එකක් තියෙනවා අපි ඒ ඩිබේට් එක ගෙනාවා නාරන්දිමේ ක්‍රීඩාංගණයේ ලිමහන් පිටරියට වේදිකාව මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ තරද මිනිස්සු විශ්වාස කරන්නේ ජවිපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ප්‍රසිද්ධ වේදිකාවක එකට වෙලා මැතිවරණයක් වෙනුවෙන් කතා කරයි කියලා මට කිව්වක පිස්සු කියලා කවද වෙන්නේ නැහැ කියලා කිව්වා මිතුරුනි අපි මැතිවරණ දෙකක දීක කරා පරිසරයට ආදර කරන දේශපාලන අද පරිසර වේදින් කතා කරනවා අපි අවුරුදු 30කට ඉස්සෙල්ලා එක පෝස්ටර් එකක් ගහන්න නැතුව කටවුට් එකක් ගහන්න නැතුව බැනර් එකක් ගහන්න නැතුව රතිඤ්ඤ කරලා පත්තු කරලා පරිසරය විනාශ කරන්න නැතුව අපි මේ පරමාදර්ශය ලෝකෙටම ලබා දුන්නා ගෞරවය මට නෙමෙයි ආදරණීය මිතුරුනි ඔබට ඔබේ ඒ නිල්වලා මිටියාවතින් නෙලාගත්තු සරුසාර දේශපාලන අස්වැන්න ඔබේ අතුවේ තියෙන්නේ ඔබේ අතුවේ ගෙදර තියෙන අසන් ඒ නිසායි ඒ මහා ශක්තිය ධෛර්යය අපිට ලැබුණේ ජම්බෙතන නිදහස ජනතා සභාව විදියට අවසාන වශයෙන් මම ඉල්ලන්නේ අපි මෙතන මේ වේදිකාව ඉන්න අපි නොඉන්න අපි දේශපාලන මණ්ඩලය විදියට අපි විධායක සභාව ඉදිරියේ ගොඩනගෙනවා දේශපාලන මණ්ඩලය අපි හැම දෙනාම උත්සාහ ගන්නේ අර පිළුණු වෙච්ච මන්දන දිනේශ් වචන තිබ මජර වෙච්චනේ මජර පිළුණු සංස්කෘතිය වෙනුවට මේ රටට අලුත් සංස්කෘතියක් අඳුනලා දෙන්න ඒ වෙනුවෙන් එකතු වෙන්න අර දිලන් කිව්වා මේ වේදිකාවෙන හැම දිනාටම මම ඉදිරි කළා කිසි කෙනෙක් අපි 13 දෙනෙක් ඉන්නවා මම ඉදා වගකීමෙන් කියන්නේ මේ 13 දෙනාගෙන් එක්කෙනෙක් තමන්ගේ නෝනා තමන්ගේ මල්ලි තමන්ගේ අයියා තමන්ගේ පුතා තමන්ගේ දුව ඊළඟ අඩු ප්‍රාප්තිකයා කරන්න එයාගේ අතට බැටන් එක දෙන්න දේශපාලනය කරන්නේ එහෙම එහෙම කියන්න පුළුවන් කාටද දේශපාලන සුසුකමක් විදියට මගේ ඇමතිකම මගේ මන්ත්‍රීකම මගේ රාජ්‍ය ඇමතිකම පාවිච්චි කරලා
මම මගේ පුතා දේශපාලන ගේන්නේ නැහැ. මගේ දුව ගේන්නේ නැහැ කියලා කියන්න පුළුවන් දේශපාලන පිටකොන්ද කොහෙද තියෙන්නේ? මේ අපේ ආදරණීය සහෝදරයන්ට එක තියෙනවා. ඒක අපේ වෙනස. ඒක අපේ සුවිශේෂී බව. අපිට ඕනේ කර රටේ පොදු දේශපාලන මතවාදයේ බවට පත් කරගන්න. රටේ දේශපාලන සංස්කෘතිය බවට. අපිට ඒ විභාගේ සමත් වෙන්න බැරි. අපිට ඕන මිතුරුනේ හැබැයි ඉස්කෝලේ දාන්න. ඒ ඉස්කෝලේ හදන්න අපිට ඕනේ. ඒකේ අවසාන විභාගය සමත් වෙන්න පුළුවන් ද නැද්ද කියන එක අපිට අදාළ කාරණාවක් නෙමෙයි. සමත් වෙන උත්සාහ ගන්න හැබැයි අපි මේ පාසල දාන්න. මේ රටේ දේශපාලන සංස්කෘතිය මේ ජරා ජීර්ණ වෙච්ච තක්කඩින්ගේ ග්‍රහණයට අවුච්ච චෞරයන්ගේ ග්‍රහණයට අවුච්ච දූෂිත වලවලින් වටවෙච්ච මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපි කටයුතු කරනවා ඒකාන්තයි කියලා කියන ගමන් තමයි අසලට මේ වේදිකාව කියන්නට ඕනේ.